Anne bir. Ama dissen ki. කරකරින් වෙලාවක් නැහැ. දැන් මාව උත්පත්ති හොරගම කතරම අල්ලලා දෙන්න පුළුවන්. හොරගම? ඔව් දැන්ම. ඉන්න නම් අයියට කතා කරන්න. හොඳ අයියා ඉන්නව නම් දැන් ඉන්න කියන්න. බයි, ඉස්සන් කරපන් මිනිහෝ. අනිත් ගණි අනිත් ගණි කොහොමද යන්නේ? ඇන්න බීලා තමයි දන්නේ ගණි ඉන්නකොට. හරි මේ මුරේ මේක බදින් අතේ බදින්. මං කරා අද්දක අද්දක යන්න පටින්. පොන්දේ පෑඩ් දෙක කොහොම ඉන්නේ කමක් නැහැ නේද? පොඩ්ඩක් හිටියා මොකද ඔය වෙන්නේ? අතට ගානක් හම් වෙනවා නේ. දන්නවනේ මේක මෙතන ඉවර කළා දාමු. රබර් ටිකක් හම්බුණා. මං දැක්කන නිශාංක කවුද හොරු කියලා? මම මේ තක්කඩි වැඩ දේශියෙන් අරින්නේ නැහැ. එපා බේබි. උඩ බලාගෙන කියලා ගහුවා මූණන්නේ වැටෙන්නේ. එහෙම කියන්නේ පා නිශාංක. කවුරු මොනවා කොහොම කරත් වැරද්ද වැරද්දමයි. මම මේ ගැන තීරණයක් ගන්නවා. බාපියව රබර් ටික. පොල. වෙනවල්ලා. ගංගබේබි කොහෙද මේ යන්නේ? ගෙදර යනවා නිශාංක. ඉතින් මෙහෙම? ඔව් උදේම ගියොත් බස් එක අල්ල ගන්නත් ලේසියි. ගෙදර ටෙලිෆෝන් කරලා කාර් එක ගෙන්න ගන්න තිබුණානේ. මේ තරම් වෙලාවක්වත් ඔය වහලේ ඇරලා ඉන්න මං කැමති නෑ නිශාංක. මං හයරින් කාර් එකක් ගෙනත් දෙන්නද? එපා මං බස් එක යන්නේ. බස් වල ගිහලා පුරුදු වෙන්න එපා. මොකද මේ සිද්ධ වෙන දේවල් වල හැටියට අනාගතයේදී මොන තත්ත්වයක් වේවි කියලා කවුද දන්නේ? මං ඊයේ සිද්ධිය ගංගබේබිගේ අතටම අල්ල දෙන්න හිතුවේ නිකන් නිර්පරාදේ මටයි මගේ යාළුවන්ටයි හොරු කියලා ප්‍රචාරය කරනවා. ඒක නම් ඇත්ත. ඒ වුණාට මීට ඉස්සෙල්ලා කියපු කිසිම කතාවක් මං විශ්වාස කරේ නෑනේ. හැබැයි මීට පස්සේ නම් ඒ වගේ කතාවක් කියන මං ඉඩ තියන්නේ. මේ සේරත මුලාර ආරච්චිය. මිනිහට උනේ දෙයිය හරවපුලා මිනිහාගේ වැඩේ කරගන්න. එහෙමම කියන්නත් එපා නිසංක. කාගේවත් කියුම් බසහන අයියා පොඩි බබෙක්ගේ. ජගත් හාමුදුරුවෝ රස්සාවකට ආවමනේ ගෙදර හිටියෙත් වාක්‍යයක් නැතුව. දැන් යාළුවෝ අත්තට එන හින්දා නිතර සල්ලිත් උනේ. ඉතින් වත්තෙන් කියලා ලොකු පඩියක් හම්බෙන්නේ නැහැනේ. ඕක දැනගත් ආරච්චියා එකෙන් ප්‍රයෝජනෙ ගත්තා. තාත් අයියා වත්තට එව්වේ වත්ත ප්‍රශ්න තියෙනවා කියලා ඒවට පිළියම් කරන්න. එහෙකෙන් උනේ අයියා වත්තත් උගස් තියලා මේ පවුලේ ගෞරවයත් නැති කරපු එක. ඕක වැඩි දුරදිග අරින්න එපා. ගොඩින් බේර ගන්න බලන්න. මොන වුණත් තමන්ගේ අයියානේ. බැරි වෙලාවත් මං ඕක ඇහින් දැක්කේ නැත්තම්. එහෙනම් ඉතින් ඒකත් අපේ කරපිටින් තමයි. කොහොම වුණත් මම මේක ගෙදරට කියන්න ඕන. කො දෙන්න මේ බෑග් එක. ඒක නෙමෙයි නිශාංක. බැරිද මම සයිකලේ තියාගෙන යන්න? කවුරුත් දැක්කොත්? ආ ඉතින් මොකෝ හොර වැඩක්. නැගි.
ගංගා කොහමද ආවේ? බස් එකේ ආවේ. මොකදද? මොකද උනේ? ඔයාට ලැජ්ජ නැද්ද බස් එකේ එන්න? බස් වල එන එක ලැජ්ජ වෙන දෙයක් නෙමෙයි. අත්තකත් පෙරගේ පුතා වත්තර වෙලා කරන දේවල් වලට තමයි ලැජ්ජ හිතෙන්නේ. මේ දුව තරක විතර්ක නැතුව කියන්නේ මොකද උනේ කියලා? මගේ ඇත්තටම වුණ අයියා ෆැක්ටරි එකෙන් රබර් පිට කරනවා. මං දැනගත්තා. ඔබ ගමට ගියේ මොකක් හරි නැටුමකට කියලා. හදපන්. අයියටත් කතන්දරයක්. මම මොකටද කාටවත් පදාතන්නේ? ඒව දැන් ඇදිලා ඉවරයි. අම්මි අකි කියන දේ ටික අහන්නකෝ. මට මුහන් වත්තට ගිහින් ඇවිල්ලා කිව්වා. මෙයා එහෙ නටන නාඩගම්. ඒකල නටන නාඩගම් මන් නැටුවේ නෑ අම්මේ. අයියටත් ඕනේ මුහන් එක්ක මාව කොහොමාරි කොළඹේ වන්න. බැරි වෙලාවත් එමේ දා මං කොළඹ ආවනා. ස්ටෝරුව කරලා රබර් පිට කරාට මෙලහට ගමේ කොල්ල ටික පොලිස් කූඩුවේ. ඔව් ඔව්. මම දන්නවා ඔබ ගමේ කොල්ලන්ට බොහෝම අනුකම්පාව විත්තිය. ඔබ අයියට වැඩිය ගමේ මිනිසුන්ට අනුකම්පා. හොරතක්කඩි වැඩ කරන අයියලාගෙන් මට ඇති වැඩක් නැහැ. ආ. උඹ වත්තට ගියේ අයියගේ හොරාලන්නද? නවත්ත ගන්න ඔය වාදේ. මට කිසි දෙයක් අහගන්න දුන්නේ නැහැ නේ මේ. නිකන් මෙතන චරෝ බරෝ ගන්න පටන් ගත්තා. මම උසාවියට ගිහින් වෙලාවෙන් එනවා. වත්තරෙන් ලෑස්ති වෙන්න. යනවලු ඕන කළ තුන වල්ල ගන්න. ඇයි මෙයිනයින්? නෑ ඉතින් අපට නම් ආරංචි වුණේ රෑට රෑට ආරච්චි මහත්තය ඇවිරින්ගෙනවයි කියලා. කවුද කොයි මුසාවාද කිව්වේ? ඔක්ක තලන්න? එහෙම නම් ඉතින් මුළු ගමේ උන්ගේ සේරගේ මහකු තලන්න වෙනවා. මේ ගමේ උන් හදන නම් හම්බෙන්නේ සක්කරට. ඔව්. මට උඹ ගැන ලොකු කනගාටුවක් ඇති වෙනවා මං. අර මොකද? කවදාවත් නැතු. බලපන්. මේ මිනිස්සයා අකාලේ මියදී. ඔබට මේ රබර් ගස් වටේ මේ කරක් ගහන්නේ නැහැටි. මක් කරන්නද ආරච්චි මහත්තයෝ? රජවරු ඇමතිවරුත් මහමගට බහිනකොට මේ අපි මොකුද? බලපන්. මේ වයසෙන් හවුලක් කියන්නත් කලින් උඹට මිනිහ නැති ගෑණික් වෙන්න උනේ නැහැටි. මේ මම් මොනවද ඉතින් ඔය බැඳපු හැටි මිනිහා මැරිච්ච ගෑනුත් ඉන්නේ? නෑ මං කියන්න. ඔබ මෙන්න මේ වත්තේ මේ බාල්දු නැතුව වරි. මදි වත්ත පිටි වැඩ තිනු ඕනතරම් මම්බට දෙන්න. අනේ ආරච්චි මහත්තයෝ. එහෙම ඉතින් සිල්ලර වැඩ කරලා බැහැනේ. මට ඉතින් මේක හැමදාම තියෙනවානේ. හොඳයි. ඔබ කියනවනම්
මං ඕන උදව් ඔබට කරන්න. ඔ කිසිත් දෙයකට ලැජ්ජ වෙන්න එපා. මට කියපන් ඔන්නේ. තේරුණානේ? ආ ආරච්චි මහත්තයාගේ යාළුවත් ඔය එන්නේ. ගුණවති එනම යනවා. මම එන්නම් කොයි පැත්තේ? උදාරච්චි මහත්තයෝ ගුණවතියට කිරි කපන හැටි උගන්වනවද? ආරච්චි මහත්තයාට නැති තැනක් නැහැ. ඒකට මේ ගජසිංහ මහත්තයා ගමේ ආරච්චි කියන්නේ.